දිරාපත් නොවන ලන්සීට් පිළිබඳව දිගින් දිගටම පරිසර වේදිනොත් ඒ වගේම ජනතාවත් අපිත් කතා කරලා තිබෙනවා මේ තුලින් වෙන පරිසර හානිය පිළිබඳව කිසි කෙනෙක් විවාද කරන්නේ නැහැ සියලුම දෙනා දන්න මේ තුලින් පරිසරයට විශාල හානියක් වන බව ඒ වගේම මේ ලන්සීට් පාවිච්චියෙන් පරිසරයට විතරක් නෙමෙයි මේ දිරාපත් නොවන ලන්සීට් විධිමත් ආකාරයකින් නිෂ්පාදනය නොකරන මේ ලන්සීට් භාවිතාව තුලින් සෞඛ්‍යමය තර්ජනයකුත් තිබෙනවා මොකද මේ ලන්සීට් අතරට වෙනම කුඩු වර්ගයක් යොදලා තියෙනවා මේ වෙන්කර ගැනීමේ පහසුව සඳහා එයත් කිසියෙත්ම ලන්සීට් වලට සෞඛ්‍යමය වශයෙන් ඒ ලන්සීට් ගැලපෙන්නේ නැති බව අපිට තොරතුරු ලැබිලා තියෙනවා ඒ වගේම මේ ලන්සීට් පාවිච්චිය නිසාම පරිසරයට ඇතිවෙන විශාල ඉමහත් අපේ ගංගා පද්ධති වලට හරහා මූදට යනවා ඒ වගේම අපේ පරිසරයට එකතු වුණොත් මේක අවුරුදු 100 ගණනකටවත් දිරන්නේ නැහැ අපේ පොළවේ තියෙනවා මේ නිසාම අපි තීන්දුව කරා පරිසර අමාත්‍යාංශයේ විදියට අගෝස්තු පළවෙනිදා සිට සම්පූර්ණ වෙළඳපොළෙන් ඉවත් කරන්න කටයුතු කරන්න ඒ අනුව නිෂ්පාදනය කිරීම ප්‍රවාහනය කිරීම ඒ වගේම විකිණීම කියන තුනම තහනම් වෙනවා අගෝස්තු පළවෙනිදායින් පසුව අපි මේ පිළිබඳව සියලු මාධ්‍යවලින් උත්සාහයක ඉල්ලා සිටින මේ කටයුත්තට දායක වෙන්න කියලා අපි අමාත්‍යාංශයේ විදියට වෙනම ඒකකයක් කළමනාකරණය කරනවා මේ සිදුවන සිදුවීම් පිළිබඳව අධ්‍යයනය කරන්නත් ඒ වගේම මේ වැටලීම් පිළිබඳව අධීක්ෂණය කරන්න ඒ සඳහා පාරිභෝගික අධිකාරියත් ඒ වගේම පොලිසියේ සහයෝගයත් අපි ලබා ගන්නවා ඒ තුලින් අපි බලාපොරොත්තු වෙනවා මේ රට පරිසර හිතකාමි රටක් බවට පත් කිරීමේ එක් කාර්යයක් සම්පූර්ණ කරන්න. ඒ වගේම දිරාපත් වන ලන්සීට් පාවිච්චි කිරීමේ කිසිම බාධාවක් නැහැ. අපි ඊයේ දිනේ ප්‍රධාන පෙළේ සුපිරිවෙනසල් ජාලාසියලම දෙනා සමග මේ පිළිබඳව සාකච්ඡා කරා. ඒ වගේම අපි ගිය සතිය වෙනකොට සියලු සාකච්ඡා අවසන් කරා පොලිතින් නිෂ්පාදකයන් සමග ඒ සියලුම දෙනා අවිවාදයෙන් පිළිගත්තු කාරණේ තමයි මේ පරිසරයට අහිතකර වගේම සෞඛ්‍යමය වශයෙන් මේ අනුව තර්ජනයක් තිබෙන බව. ලෝකේ කිසිම රටක ලන්සීට් පාවිච්චි කරන්නේ නැහැ. අපි රටේ පමණයි පාවිච්චි කරන්නේ. ඒකත් අපි සඳහන් කරන්න ඕන. ඒ අනුව දිරාපත් වන ලන්සී විකිණීම සහ පාවිච්චිය තවදුරටත් අපි ඉඩ දීලා තිබෙනවා. Breaking.lk okay.